පණවිරුවන් ඔවුනොත් මේ රටේ පුරවේස. ආණ්ඩුවක් ක්‍රියාත්මක කරන විදිහට තමයි ඔවුන්ගේ විශ්වාසය ගොඩනැගෙන්නේ. ආණ්ඩුව හරියට ක්‍රියාත්මක වෙයි කියලා රටේ ජනතාව ඉවසීමෙන් බලාගෙන සිටි. ගරු කාඩිනල් රංජිත් මැතිතුමා උන්වහන්සේ පමණයි මං හිතන්නේ ඉදිරියට ඇවිල්ලා ඒ වගේම උන්වහන්සේගේ ක්‍රියාකලාපය නිසා තමයි මේ රටේ ජූලයි 83ක් නිර්මාණය වුණේ නේද. හැබැයි ඒ වෙනුවෙන් උන්වහන්සේගේ පණිවිඩය තමයි රජය වගකීම බාර අරගෙන ඒ කටයුත්ත ඒ ආකාරයෙන් කරා. ඒ නිසා ඉවසීමෙන් ඉන්නයි. ජනතාව ඉවසීමෙන් බලාගෙන හිටියා බොහොම පැහැදිලිව. තවට දොස් කියන්න බෑ. ජනතාව විශ්වාසය තිබ්බ නෑ මේ රජය යම් කිසි වැඩ පිළිවෙලක් කරයි. ක්‍රමවේදයක් නැති දිශාතනයක් නැති එක එකට පරස්පර විරෝධී තීන්දු නීතියේ යම් යම් සිදුවීම් සිදුවෙනකොට සම්පූර්ණ වශයෙන්ම රටේ ජනතාවට විශ්වාසය නැති. මේ ආණ්ඩුව කිසිම කටයුත්තකට සම්බන්ධ වෙන්නේ නැහැ. ආරක්ෂාව ගැන බිඳක්වත් රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන හොයන්නේ. ඒ නිසා තමයි පාසල් ගියේ නැත්තේ තරු. පාර්ලිමේන්තුව තුල ජනතා මතය නියෝජනය කරන කණ්ඩායමක් හැටියට ඒකබද්ධ විපක්ෂය තාමත්ම සාධාරණ විදිහට විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. රිෂාඩ් බදෝදීන් හිටපු ඇමතිවරයා. දැන් මේ විශ්වාසභංග යෝජනාව ගේනකොට අපි ජාතිවාදීව මේ ප්‍රශ්නේ දෙනවා නම් හකීම් ඇමතිතුමාටත් ගේන්න තිබ්බ. කබීර් හෂීම්ටත් ගේන්න තිබ්බ. මේ මුස්ලිම් නිසාම මේ විශ්වාසභංගය ගේනවයි කියන පදනම එන්න. එමනම් මේකේ හිටපු මුස්ලිම් ඇමතිවරුන් කබීර් හෂීම් ඇමතිතුමාට හකීම් ඇමතිතුමාට හලීම් ඇමතිතුමාට එහෙමනම් විරුද්ධව ගේන්න තිබ්බ. හලීම් ඇමතිතුමා වැරදීමකින් කිව්වා කඩු තිබ්බේ කැලේ සුද්ධ කරන්නයි කියලා. එතුමා නිහතමානී වුණා. ඊට පස්සේ දවසක කිව්වා මට ඒක වැරදීමකින් කියුනේ කියලා. හැබැයි එහෙම දෙයක් කිව්වත් ඒවා බොහොම සරල දේවල්. ඒවා මහා ලොකුවට අරගෙන ඒක විශ්වාස භංගයකට තුඩු දෙන තරම් හේතු නෙමෙයි. හැබැයි රජය මොකක්ද කරේ? විශ්වාස භංගය ගෙනාපු දවසේ ඉඳන් සභානායක කිරියල්ල අමාත්‍යවරයා දිනයක් ගැන කියමින් සාක්ෂිකර කරුණක් ගැන මේක ගේන්න බෑ ගේන්න බෑ ගේන්න බෑ ගේන්න එපා. මොකද්ද මේකෙන් පෙන්නේ? මේකෙන් පෙන්නුම් කරන්නේ රටේ ජාතික ආරක්ෂාවට අබමල් රේණුවක තම ද්වෛතවක වටිනාකමක් දෙන්නේ නැහැ. තමන්ගේ පැවැත්මට සුළු ජාතික ආසන කීපයක් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද කීපයක් මුළු රටකටම රටේ මුළු පුරවැසියන්ගේම ආරක්ෂාවට වඩා වටිනවයි කියන එකයි එක්සත් ජාතික පක්ෂය දා තින්දු කරේ. ඒ නිසා තමයි විශ්වාස භංග 49ක් ගෙනහලා තියෙනවා 1948. කිසිම අවස්ථාවක මෙවැනි ක්‍රියාකලාපයක් ගත්තේ නැහැ. ඔබතුමාලා පිළිගන්නක පාර්ලිමේන්තුවේ ඔබතුමාලා ගිහිල්ලා ඉන්නේ නැති දවසක් අපි කතා කරා විශ්වාස භංගේ ගේන්න. කතානායක හරි ලිබරල් එදා අහානි දහස් ඉල්ලන ඉල්ලන කෙනාට කතාව දෙනවා. මුළු පාර්ලිමේන්තුවම කතා කරා ඒක අබද්ධ විපක්ෂේ. ඒ දුන්න කාලේ. ඒ කාලේ දුන්නේ මොකද්ද? මේක නතර කරන්න උවමනා නිසා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුවක විශ්වාස භංගයක් ගන්නවද නැද්ද කියලා සියලු මන්ත්‍රීවරුන්ට කතා කරන්න ඉඩ දීපෝ. වාර්තාගතවර කතානායකවරයෙක් තමයි කරූ ජයසූරිය. එතකොට මොකද්ද මේ අදහස? රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා සභානායක හරහා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරා. ඒකට සුදු පිරිවට ඇඳගෙන ඉතාමත්ම සාධාරණයි කියමින් අපිට කතා කරන්න දීලා උවමනා දවස 19 වෙනිදාට 18 වෙනිදාට මේ විශ්වාස භංගය කල් දැම්. දැන් බලන්න මොන්ගේ දෙබිලි පිළිවෙත ඊට පස්සේ ගෙනාපු රජයට විරුද්ධව එක දැන් ඇඩ්වාන්ස් කරලා. දැන් මම දැක්ක අයියා කියන 10 වෙනිදාද 8 වෙනිදාද ගන්න පුළුවන් ආයෙකට උගත් දුර යන්න ඕනේ නැහැ කියලා. එතකොට පැහැදිලිව මතක තියාගන්න ඕනේ කරුණක් තමයි මේ රටේ වර්තමාන තත්වයට පූර්ණ වග කියන්න ඕනේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සභානායකවරයා ඒ ක්‍රියාත්මක කිරීමේ මහා පාප කර්මය කරේ කරූ ජයසූරිය කතානායකවරයා. සමස්ත එක්සත් ජාතික පක්ෂය නිසා ඒට වග කියන්නට ඕනේ. මේ වෙලා තියෙන සිදුවීම අපි ඉල්ලපු ආකාරයට මේක දෙවනිදා තුන්වෙනිදා මේ විශ්වාස භංගයේ සාකච්ඡාවට ගත්තා නම් මේ සිදුවීම රතනහාමුදුරුව ගිහිල්ලා වාඩි වෙන්නේ නැහැ. මේ මහා සංඝරත්නය මේ විදිහේ පෙළපාලියන්නේ එහෙම නැත්නම් මේ රටේ මෙවැනි සංහිඳියාව ලේබල් එක ගහගෙන සංහිඳියාව කුඩුපට්ටම් ගැන වැඩපිළිවෙළ වලට යැවෙන්නේ නැහැ. ඒ සියල්ලට වග කියන්නට ඕනේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සභානායකවරයා ඒ සියල්ල හරහා කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරපු කරූ ජයසූරිය කතානායකවරයා මේ පහුගිය කාලය ඇති වෙච්ච සියලු සිදුවීම් වලට සම්පූර්ණ වග කියන්නට ඕනේ. ඒ සියලු දේවල් එසේ තිබෙද්දී තමන්ගේ තනතුර ආරක්ෂා කරගන්න මේ ගැන තක්කඩි වැඩපිළිවෙල තවදුරටත් තවත් මාස 5ක් 6ක් ඉදිරියට ගෙනියන්න රටක් ජාතියක් පාවලා දීපු වැඩපිළිවෙලක් තමයි කරේ. රිෂාඩ් බදෝදීන් හිටපු අමාත්‍යවරයා ආරක්ෂා කිරීම පිණිස මුළු රටම ජාතියම පාවලා දුන්න රනිල් වික්‍රමසිංහ සාසියලු නඩේ.
එක එකින් එකට පියවරෙන් පියවරට තමුන්නාශයලගේ බුද්ධියන් කල්පනා කරලා බලන්න එහෙම නුනොත් කියලා. මේක ප්‍රශ්නේ තමුන්නාශයලට බලද. එහෙම එහෙම නුනයි කියලා කියන්නේ කොහොමද? නිකමට හිතන්න හරියට දිනේ දුන්නා නම් මේ කතන්දර මේ වෙච්ච සිදුවීම් ඊට පසුව වෙච්ච රතන ස්වාමින් වහන්සේගේ මෙහා වෙච්ච සිදුවීම් සියල්ල එතනින් නතර වෙනවා. ඔය කියපු මිනුවන්ගොඩ පැත්තේ ඒ වගේම වකුරුණෑගල වයඹ ඒ පළාතේ තිබ්බ සිදුවීම් සියල්ල එහෙමනම් නතර වෙනවා. මොකද රටේ ජනතාවට උවමනාවක් තිබ්බා විත්තිකරුවන්. අද මොකක්ද රනිල් වික්‍රමසිංහ කරේ? විත්තිකරුවන් තුන්දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් පාර්ලිමේන්තුවෙන් පිට ආණ්ඩුකාරව. එක්කෙනෙක් පාර්ලිමේන්තුවේ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉතාමත්ම සූක්ෂම ලෙස කරේ මේ කණ්ඩායමකට එක්කාසු කරලා හරි මැදින් ඉරක් ගහලා සිංහල සහ මුස්ලිම් කණ්ඩායම් දෙක බෙදලා දැම්මා සංහිඳියාව කියලා. මේ මන්ත්‍රීවරු සියලු දෙනා එකට එක්කාසු කරලා. දැන් බලන්න මේ මුස්ලිම් ජනතාව මන්ත්‍රීවරුන් සහ මහජන නියෝජිතයන් එකට එක්කාසු වෙනවා කියන රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයා. පක්ෂ සභාපති කබීර් හෂීම්. කබීර් හෂීම් මේ වෙනුවෙන් කතා කරපු සෑම අවස්ථාවක කීවේ මේන්ස්ට්‍රීම් පොලිටික්ස් එහෙම නැත්නම් ප්‍රධාන දේශපාලන ධාරාවේ සිටින ශිෂ්‍යම කෙනෙක් මේවට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා ඔහුගේ කතාවේදී කිව්වා. ඊට පස්සේ මම කතා කරේ මම ඒක පාවිච්චි කරා එතුමා හරිය කියලා.